මෙන්නත් දැන් ලැබුණු උණුසුම් පුවතක්. පාසල් යාමේදී දිස්ත්‍රික් අතර සහ පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තමන් අධ්‍යාපනය ලබන පාසල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසලට ඇතුළත් වී තාවකාලිකව අධ්‍යාපන ලැබීමේ පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපින පෙරේරා මහතා පැවසුවේ. එලෙස ළඟම පාසලෙන් අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් වේ නම් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දීමට සූදානම් බවයි. ගුරුවරුන්ටද පළාත් අතර ගමනාගමනයෙන් තොරව ළඟම ඇති පාසලට ගොස් දරුවන්ට ඉගැන්වීමට අවසර ලබා දීමට තීරණය කළ බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය ඉතා අසීරු එකක් වූ බවයි. එබැවින් එහි සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කෙරුණා. පාසල් නමුන් ප්‍රවාහනයේදී මෙවරද වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව මහාචාර්ය කපිල පෙරේරා පවසා සිටියා. ප්‍රවාහන මාධ්‍යයේදී ඇතිවිය හැකි අවදානම අවම කර ගැනීම සඳහා ගත හැකි අපූරු විසඳුමක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් ඊයේ සිට යළි විවෘත කෙරුණා. ඒ මාස තුනකටත් අධික කාලයකින් පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් 907ක් එහිදී විවෘත වූ අතර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වූ සිසු සිසුවියන් සංඛ්‍යාව 73,319ක්. මෙවැනිම පුවත් ලදසැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීමට වගතුග YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න.